එදා රුහුණු රාජ්‍ය රජකල මහානාග රජතුමන් විසින් වෙහෙර විහාර 10කට වැඩි ප්‍රමාණයක් ඉදිකර වූ බව ඉතිහාසයේ සඳහන්. තිස්ස මහරාම පුරවරේ මේ මැණික් වෙහෙර දාගැබක් ඉන්න එකක්. මේ වෙහෙර මුදුන මැණික් තූපිකාවකින් හෙබ වූ නිසා මෙය මැණික් වෙහෙර දාගැබ වූවා. ඉතින් මැණික් වෙහෙර දාගැබ තුල මැණික් පිළිමයක් නිදන් කර තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම මහානාග රජතුමාගේ ඔටුන්නේ තිබුණු තූඩා මාණික්ය මේ පළඳා ඇති බවත් සඳහන් වෙනවා. ක්‍රිස්තුවර්ෂ 1882 දී එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු රොබර්ට් ලන්ඩන් විසිනුයි තංගල්ලේ විසූ ශ්‍රී ජනරත්න හිමියන්ට මේ සමස්ත විහාර භූමිය පරිත්‍යාග කොට ඇත්තේ. මේ විහාර භූමිය තුළ පැරණි ඉදිකිරීම්වලට අයත් ශෛලමය කුළුණු, මල් ආසන, මුරගල් හා පද්ම පීඨ වැනි නිර්මාණ දක්නට හැකි. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.